අයිබුවන් මං අද දවස උත්සාහ කළා ඔබ හමු වෙලා තවත් හිතන්නට යමක් ඔළුවට දෙන්න. මං ඉතින් වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන නාට්‍ය කලාව හා එක්කනේ. ඒ නිසා නාට්‍ය කලාවට සම්බන්ධ දෙයක් මතක් වුණා. මේ කාලේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවාම පොඩ්ඩක් අනාගතේ පේන්න වගේ පටන් ගන්නවා. නාට්‍ය කලාව ටික අවබෝධයෙන් ඉන්න එකෙකුට නේද? හරි, එහෙනම් අපි බලමු. මෙහෙම විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය මං රඟපාපු නාට්‍යයක් සිංහල පරිවර්තනය ලංකාවේ. දැන් මැක්බත් නාට්‍යයේ රජ්ජුරුව තමයි ඩන්කන් රජ්ජුරුව. ඩන්කන් රජ්ජුරුව බොහොම දැන් වයසයි. එයා මෙමින් බොහොම දැහැමින් සෙමින් රාජ්‍ය පාලනය කරනවා. හැබැයි කපටි. කපටි කොච්චරද කියනවා නම් මිනිසුන්ට තේරෙන්නේ නැති ගානට කපටි. හොඳට මූණු කියවන්න පුළුවන් කෙනෙකුට මූණ දිහා බැලුවාම යන්තම් තේරෙනවා. දැන් බලන් ඉන්නකොට එහෙම මෙහෙම වුණාම එහෙම බලන්නේ. මම මේ කන්නාඩි දික උපැස්සුවල පොඩ්ඩක් එහාට කරන්න බලන්න. මූණ ඉරියව් තියෙන්නේ. හොඳට නිරීක්ෂණය කරන්නකො අර්ථපාන ওই දේශපාලකයෝ කියලා කට්ටියක් ඉන්නේ. මෙහෙම බලනකොට ඇස් දෙක දිහා බලාගෙන හිටියාම අපිට ගෑ හැකි ඇතුළේ තියෙන කුහකකම. ඒ වගේ රජෙක් ඩන්කන්. ඩන්කන් රජුරුට ඉන්නවා පුත්තු දෙන්නේ. පුත්තු දෙන්නේ කියන්නේ ආයෙන්නේ නිකම්මම දෙන්නේ. උන් දෙන්නගේ වැඩේ කෙලි දෙලෙන් කල් ගත කරනවා. ඔයි කෙල්ලෝ එහෙම හම්බුනාම එහෙම අරන් යනවා. තාත්තා රජුරුනේ. ඔන්න ඔහොම පුත්තු දෙන්නෙකුත් ඉන්නු. ඔයින් ඇසේ මහා යුද්ධයක් එනවා. ප්‍රාන්ත රාජ්‍ය කීපයක ලොකු කැරැල්ලක්. මේක මෙහෙවන්නට මැක්බත් කියන සෙන්පතියාව යවන්න තීරණය කරනවා රජුරු. දෙව රජ පරම්පරාව කියලා කියන කට්ටියගේ ඕක තමයි න්‍යාය. දැන් එතකොට අර පුත්තු දෙන්න යවන්නේ. පුත්තු දෙන්න ඒගොල්ලෝ කාලකන්ණි දෙන්න ගෙදරට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ කෙලි දෙලින් ගත කරනවා. කරන්න පුළුවන් අලුකුත් වැඩ ඔක්කොම කරනවා. සමාජයට මොන වැඩේ කළත් මේ කෙල්ලුත් එහෙම අයියා කියලා එහෙම යන ගතියක් තියෙන්නේ. නෙමෙයි එහෙම පෞගිය කාලේ තුන මතක ඇති. මතක තියාගන්නකො මොකද්ද මේ කියන්නේ කියලා. නමුත් මං ගන්න ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍ය දින් අවුරුදු 30කට වැඩි කාලයක් මේ කැරැල්ල යනවා. මැක්බත් සේනාධිනායකයෙක් කැටිට ගිහිල්ලා කැරලිකරුවන්ට එරෙහිව යුද්ධ කරලා එයාගේ සූක්ෂම උපක්‍රම යොදවලා ඔක්කොම කළා. සම්පූර්ණයෙන්ම කැරැල්ල මඩලනෝ. කැරැල්ල මැඩුලෙන් පස්සේ මැක්බත් ඇවිල්ලා මේ රජුරු ඉස්සරහට, රජතුමනි මම කැරැල්ල මැඩලුවා, ඔක්කොම පරාදයි. හරි සන්තෝසයි මැක්බත්, හරි සන්තෝසයි. ඔයලා මතක තියාගන්න මැක්බත් ආර්යාවත් ඔතන ඉන්නවා. අවුරුදු ගානක් ගෙද්දට ගිහිල්ලා අර සියලු දුක විඳිනකම් මෙහෙත් දුක විඳිනවනේ බිරිඳ නේද? ඊද නැද්ද දන්නේ නැහැ. ඔන්නෝම තත්ත්වක ඉන්නේ. හරි ඕක යනවා මේ වෙලාවේ. දැන් රජුරු ඉස්සරහා. රජුරු කියන දැන් ඒ ප්‍රාන්ත දෙකම අපි සතුද? එහෙමයි රජතුමනි, අපි සතුයි. අපේ දක්ෂතාවෙන් අපි අල්ලගත්තා කැරලිකරුව ඉවරයි ඔක්කොම. බොහොම හොඳයි. මගේ පොත්තු දෙන්නට එන්න කියන්න කියලා. අර බෝරු පොත්තු දෙන්න එනවා. හිතන්නේ යමක් ඈ. ඔන්න බෝරු පොත්තු දෙන්න එනවා. ආවෙන් පස්සේ මම මේ පුතාට එක ප්‍රාන්තයකුත් මේ පුතාට අනිත් ප්‍රාන්තයක් ලබා දෙනවා. ඒවැ යුව රජුන් හැටියට පාලනය කරන්න කියලා.
මැක්බත් ඉදිරියේම කියනු. ඒකයි දන්නකෝ ඕන බූරුවෙකුට තේරෙනවනේ මේක කොච්චර මේ ජඩ තීරණයක්ද කියලා. මැක්බත් ආරයාව මේ දිහා ඔක්කොම බලන් ඉඳලා කියනවා, මැක්බත් මෙහෙනෝ තමසිට තේරෙන්නේ නැද්දයිසි මේ ෂේක්ස්පියර්ගේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ලත්නික් මිස්ස ඉංග්‍රීසියෙන් ඔය විදිය තමයි සිංහලට පරිවර්තනය කළාම මේ ඉංග්‍රීසි ලතින් ඉංග්‍රීසි කියලා එන වැදගත් වචන වලින් පරිවර්තනය කිරීම කෙතන නෑ. ඉතින් මේ පරිවර්තනය කරන සමහරුන්ගේ ඔය තීරණ තියෙන ඒවා නිකන් යල්පැන ගිය න්‍යායන්. මැක්බතාරයව කියන තමසිට මතක නැද්ද? තමසි නේද මේ යුද්ධ දින්නේ? එහෙම කියාර ගෙදර නිකං කකා බිබි හිටපු පීන කෙල්ලොත් එක්ක නනා හිටපු කෙලිදෙලින් වැඩ කරපු අර බූරු පුතු දෙන්නට නේද දැන් යුවරජ හැටියට දුන්නේ පත්වීන් දෙක? කෝ තමසිට මුකුත්. ඉංග්‍රීසියෙන් පොඩි වචනයක් කතා ඉංග්‍රීසි දිමේ ලතින් මිස් ආයෝ හෙම ප්‍රඩයිස් කියලානවා. පොඩ්ඩක් හොයන්නකො හිම ප්‍රඩයිස් කියන්නේ මොකද්ද කියලා. බරපතල අපහසයක් පිරිමියෙකුට කරන අර මෙහි කියන්නේ සමනලයා කියලා. අන්න ඒ වගේ එකක්. හරිනේ ඒක බලන්න, ඔබ හොයලා බලන්න. ඈ හිතන්නේ එමක් නේ. ඔන්න වෙන වැඩේ. තමුන් ඩන්කන් රජුරුවන්ට වහාම එන්න කියන්න අපේ ගෙදර උත්සවයකට සාදයකට. එදාට මං හොඳට පෝනෝ ඩන්කන් රජුරුවන්ට. පෝලා අන්තිමට කරන්නේ මතක තියාන්න මං ඔයාට පිහිය දෙනවා, පිය අරංගිල්ල රජුරුවන් මරන්න කියනවා. මේ කර්තාවේ ඒ විදිහටම සිද්ධ වෙනවා. මැක්බත් ඔසි ගන්නලා මැක්බත් ආරයාව විසින් ඩන්කන් රජුරුවන්ව මරනවා මැක්බති අතින්. මතක තියාන්න ජඩ පාලකයෝ තමන්ගේ බූරු පුතුන්ව පාලනයට ගිනීම උදෙසා ඉන්න පාලකයටවත් හරියට පාලනය කරන්න නොදී අංචි අදිනෝ නම් හුස්ම ගන්න ඔක්සිජන් ඕනද කියලා අහන්නේ උන්ට සහය දෙනවන ඌ මැරෙන එක හොඳයි. නැත්තං බුද්ධිමත් ජනතාවක් ඉන්න රටක නම් මරණවා ඝාතනය කරනවා නැත්තං ඔය දෙකටම වඩා හොඳයි. ඕන්නේ රජෙක්ව ඝාතනය කරන්න හිටපු හරි කරුණා කළා ආපහු යන්න විස්සාම ගිහිල්ලා ආඩම්බරින් ජීවත් වෙන්න හිටපු රජු හැටියට මේ ජඩ වැඩ කරන්න එපා. දැන් හිතන්න මම මේ කිව්වේ කා ගැනද මොකක් ගැනද කියලා. හැබැයි මම කිව්වේ විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් නාටකයේ කතාවක්. බොහොම ස්තුතියි අයිබුවන්. අපි ආයෙත් දවසක හම්බ වෙමු. රටට ආදරය කරන, රටේ සිද්ධ වෙන සිද්ධි කියවන, කියවල එක කියාගන්න බැරුව දඟලන, අපි කොහොම හරි උත්සාහ කළා කියනවා නම් මේදී මේක අගේ කරනවා නම් අපේ මිත්‍රාදීන් සියලු දෙනාට මම ආරාධනය කරනවා අමනාප නොවි මේ පවත්වාගෙන යන්න උදව් කරන්න. අර subscribe කියන කොටස ඔබන්න, share කළා විතරක් පාදි අපිව subscribe කරන්නත් ඕන. එනිසා කාරුණිකව ඒකට උත්තර කරන්න අපේ හිතවතුන්.